අනයම පල්ලා අනයම පල්ලා මේ චිකන් කෑල්ලක් ඉන්න මම වෙච්ච අපහසුවක්. මේ තරම් පීචන්නුනේ නෑ. දෙන්නේ සීසි මහත්තෙන් නේද මේ? මල් 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 අසරල් පාලා. හෙලෝ, ඔව් සීසි මහත්තයාද මම කතා කරන්නේ? ආ දැන් මේ රාජකාරිය වෙලාවෙන් පැහැරම කතා කරන්නේ. ආ මොකද කරන්න ඕන? මොකක් චිකන් චිකන් ගහගෙන දැනගන්නවා සීසි ඔෆිස් එකේ හරිද? ගෙදර ගෙදර පය තියෙනකොටම සේස් සේස්. ඉල්ලා මේ ඉන්න මගේ රත්තරන් මේ අනේ බලන්න ඉල්ලා මේ වෙච්ච වැඩ. මේ කුකුල් මස් සිද්ද චිකේ මම නෑ කුකුලෙක් ගන්න වැටුණනේ. මොකද ඔය වෙලා තියෙන මොකද මේ අදාගටින්නේ? අදාගටින්නේ කියන්නේ සිල්වියා මතකද මගේ රත්තරනේ? ඔයාට මතක නේද අපේ මේ වෙඩින් එක දවසේ තනිකර කුකුලෙක් අපි දෙන්න කෑවා? අපයෝ අපේ අම්මලාට පින් සිද්ධ වෙන්නේ තිය ලොකුවට වැඩිම පුඩිම වගේ ගත්තා. මට කැව්වා, එයා මට කැව්වා, මං එයාට කැව්වා. ඕක තමයි කරේ. එදා ඉඳලා අද වෙනකම් එදා ඉඳලා අද වෙනකම් මේ ගෙදරට කුකුල් මස් කෑල්ලක් නන්න පයෝද මේක දිහා එන ගහපු ලුණු බාත්තියක් වගේ. අනේ අදලකන් දැක්කේ. හරි 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 සිල්වියා, ඒක තමයි මම මම සැලරි සැලරි සම්පත් විතරක්. මම මගේ සැලරි ඇඩ්වාන්ස් රුපියල් 1000ක් කරා. රුපියල් 1000ක් කරා. ඉන්නකෝ යඳුන් ගලවන්නේ මෙච්චර හදිස්සියම කරන්නේ. මම රුපියල් 1000ක චිකන් කිලෝ එකක් කරගෙන එළවට දුන්න මට. දුන්න මං කිව්වා මේක රහට උයල දෙන්නේ කියලා. රසට උයල දුන්නේ නැද්ද මිනිහා? රසට උයල දුන්නා තමයි. මට ෆේසල් එකට යන්නත් බැරුණා මේ මිනිහගේ චිකන් එකයි. මම ඔෆිස් එකට ගිහිල්ලා අපි චිකන් කනවා කියලා අනිත් උන්න වෙන්න නෙමෙයි. මගේ දර බටුනියාල්ටයි සොත්තු පාල්ටයි කතා කරලා ගියේ වරෙල්ලා මාත් එක්ක අරලා මාත් එක්ක කෑම කමු කියලා. උන්ගේ කෑම දෙකත් එකේ කඩ දීලා මගේ ළඟට ආව. ඉතින් මේක ඇරලා බැලුවා. එක දිගම ඇරලා නෑ හොදි විතරයි ඔත්තේ විතරයි. අන්න තවත් කෝල් එක. මුන් ඒ වෙලාවෙ ඉඳලා මගෙන් චිකන් කි චිකන් කි කිය මට පොලොප්පන් කරනවා. මේ මට නම් බෑ ඔය මගෙලන් කුණු හරුප ඉවරයි දැන් කතා කරලා කතා කරලා මූට තමසේ බයි. කුණු හරුප? මම? යකෝගේ අනු කුණු හරුප බෑ මේක ඇත්තයි නෝයි. තමන්නේ ගැටෙන ගතිය සෙන්න. එන බයිනවා? එන බයිනවා? මේ එන්න එපා ඕනේ නැති කතා කියන්න ටී. මට කියන්න උඹ. අනේ මේ ටී. ඒව පෙන්නන්න බැරි වුණා. ටික ටික. ආ ඇති ඇති. අද මම කියන්නේ ටී. මං ඔහොම කිව්වේ නැහැ. මොකද්ද? කවුද? එක්ස්කියුස් මී සර්. ඔව් සර්. එයා ඩැම් පොඩ් එකට ඉස්සෙල්ලා ගෙදර ආවේ සර්. මේ ඉන්න සර් දෙන්නම්. ඒ ඔයාගේ බූස් කොට. ඔකේ මොකද ඒ කිව්වේ? කියන්න. සර් සර්. ඔව් මේ සර් මම හිතන්නේ සර් මේ රේඩිය එක දාලා තිබ්බා. ඒකේ ලයිව් වැඩසටහනක් ගියා. ඒක සර්ට ඇහෙන්නේ නැති. ඔව් සර්. ඔව් සර්. එන්න සර්. බුදු සර් නේ සර්. කියන්න සර්. කියන්න. මගේ වොයිස් එක. ඒ ඒ. කොහොමද ඔච්චර නැවෙන්නේ? හට නැවිල්ලන් නැවෙන්නේ. අඩු ගානේ. චිකන් කෑලි දෙකක්වත් දාන්න එපැයි. සීයේ කෑලි දෙකක්වත් දෙන්න. කෑලි දෙකක් තුනක් දාන්න චිකන් තියෙන්න එපැයි. ඇයි? ඇයි? චිකන් මකුණ. චිකන් මකුණත් උයලා මං එහා පැත්තට ගියා විතරයි. ගියා විතරයි. ඇවිල්ලා බලනකොට එක්ක චිකන් කෑල්ලක් නැහැ. හොදි විතරයි. ඉතින් තමුසෙට වැඩට යන්න පරක් වෙනවා නේද ඔයි? මම මොකද කරේ? හොදිරික දාලා ඔතල දුන්නා. මොකද ඇතුව මං බල්ලගේ පස්සේ යන්නක තල තල ඌව තල තල නිකාර. චිකන් ටික පූස ගෑවද? නැතුව. ඊට කොම්බ පූස අල්ලලා ගිහින්. අල්ලලා හොල්ලලා ගනින් කොහෙද? ඇයි යකෝ. දැන් ගෙනත් දෙන්න නැ පූසව ඌ යන්න කියලා. ඒ තරම් මිනිහෙක්. කොහොල්ලා? කොහර? තරාදියකෝ. ඔය තේන කේක් මයිලක මොකටද? හරි දැන් මේකේ ඔය ඔය පූසව තියලා තියපන් බර. ඔන්න තිබ්බා. හා දැන් පූසේ බර කීයද? හරියටම බැලුවොත් කට්ට එහා මෙහා වෙලා නෑ ඔයි. හරියටම 750යි. 750යි. අයි හදර. එතකොට දැන් මම ගෙනාවා කිලෝ 1ක්. ඔව්. හා කිලෝ 1ක් කියන්නේ ග්‍රෑම් 1000යිනේ. ඔව් එතකොට ඒ කිලෝ 1ම මූ කෑවද?
ඔව්. කිලේකම මූකෑව. මූකෑව. අයි බොරුවක් ඔන්න ඌ කියන. කෑව නේද? එතකොට දැන් එතකොට කිලෝ 1යි මූකේ 750යි. අන්න කෑවලු. කිලෝ 1යි 750ක් තියෙන බෑ. කො කිලෝ 1යි 750. ඌස කෑව. ඌසෝ කෑව. නැතුව? ආ නෑ නෑ නෑ. නෑ ඇත්ත කියන්නම්කො. ඇත්ත කියන්නම්කො. ලුණු බලන්න මම කෑලේ දෙකක් කෑව බොරු කියන්න ඕනේ. අන්නන්න ඉතින් පොගේ ලුණු බැලින්න. කෑලි දෙකට හරි හරි. හරි හරි. මකට හපා 250 ඒ ලුණු බැලින්නට 250ක් අයින් කරා. අන්න හොඳයි. එතකොට කීයද? එතකොට ඉතුරු වෙනවා කිලෝ එකෙන් ග්‍රෑම් 10න් 850ක් ඉතුරු වෙනවා. 750ක් ඉතුරු වෙනවා. දැන් මේ පූසේ බර කීයද? 750යි. එතකොට කෝ කිල් අර 750 මූ කෑවද? යකෝ පූස කෑව! යෝ! මං කිරිදි ඉරිදි එන්නේ මේ කෑ. දැන් පූස ඒ 750 කෑව නම් පූසගේ බරත් 750 නම් කෝ මේ චිකන් පූස කෑව! ඔන්න කොට්ටක බීරිද? යෝ කෝ පූස එතකොට. පූස මේ ඉන්නේ අකෝ පූස! අයියෝ චිකන්ගේ 750 මෝ. ඌට කොහමද මම මේක තෝරන්නේ කියපන්. යකෝ මම මැරෙනම් ඌට සිංහල දෙරෙන්නද? එතකොට චිකන් කෝ චිකන් පූස කෑව! අර පූස කෝ මේ ඉන්නේ පූස නේ මං පූස නේ පූස කෑලේ! ඔතේ තේරෙන්නේ මලහත් නේ ඌ. ඒකේ සනසේ ආවාස චිකන්.